Sadhu Namo Tassa Bhagavato Arahato Sammasambuddhassa. Namo Buddhaya. අදත් ඔබ මේ සම්බන්ධ වෙන්නේ සොඳුරු නිවන් මඟ සදහම් සාකච්ඡාව තුළින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් අපි මේ ඉන්ද්‍රිය සංයුක්තිය උතුම් බුද්ධ දේශනා මේ දිනවල කතා කරන්නේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වෙනද වගේම වැඩම කරලා තියෙනවා අප සමග මේ ධර්මයේ සාකච්ඡා කරන්න නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පෙරටුව පිළිගන්නෝ අපි මේ ඉන්ද්‍රිය සංයුක්තයේ මෙතෙක් වර්ග හතරක් කතා කළා දැන් පස්වෙනි වර්ගයේ ජරා වර්ගය කතා කරන්නේ ජරා වර්ගයේ පළවෙනි සූත්‍ර දේශනා හතරක් අපි කතා කළා පස්වෙනි සූත්‍රයේ තමයි අද කතා කරන්නේ පුබ්බාරාම සූත්‍රයේ පූර්වාරාමයේදී පෙර දිගින් පිහිටි පූර්වාරාමයේදී වදාළ උතුම් බුද්ධ දේශනාවක් මේකෙදි පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේලාගෙන්. එහෙමයි. නේ සන්නස. මේ දේශනාව අපිට පැහැදිලි කරලා දෙන්න සන්නස. සෙවෙත් නුවර පූර්වාරාමයේදී පිනත් සන්නස භාගතුන් වහන්සේ අහනවා. කතින් අනුකෝ භික්කවේ ඉන්ද්‍රියානම් භාවිතත්තා බහුලීකතත්තා කීනාසෝ භික්ඛු අඤ්ඤං ව්‍යාකරවති. කුපමණ ඉන්ද්‍රිය භාවිත බහුලීකත කරාමද කීනාසර භික්ෂුවකින් රහතන් වහන්සේ අඤ්ඤං ව්‍යාකරෝති අරහත්ත්‍ය ප්‍රකාශ කරන්නේ කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජානාමිති කියලා. ජාතිය ඉපදීම අවසන් කළා නිවන් මඟ සම්පූර්ණ කළා කලියුත් කළා මින්මතුවට යමක් කර යුතුක් නැහැ කියලා අරහත්ත්‍ය ඥාන දර්ශනය. විමුක්ති ඥාන දර්ශනය කමිලා අරහත්ත්‍ය ප්‍රකාශ කරන්නේ ඉන්ද්‍රිය කීයක් පුරුදු භාවිත බහුලීකද කරාමද කියලා. මික්ෂුනාගල පිළිතුරු දෙනවා භගවන් මූලකානෝ බන්තේ ධම්මා භගවන් නෙත්තිකා භගවන් පටිසරණ භාගිතනාසි මුල් කරගෙන භාගිතනාහන්සේ පිටික පිළිසරණ කරගෙන තියෙන ධර්මයේ භාගිතනාසිෙන් අහලයි භික්ෂුනාසලා දරා ගන්න කියලා. අනේ වෙලාවේ භාගිතනාසි මෙන්න මේ ධර්ම කරුණ දේශනා කරනවා මේ මෙන්න මේ විදියට ඒකස්ස ඒකස්ස කෝ භික්කවේ ඉන්ද්‍රිය අසභාවිතත්තා බහුලී කතා තමයි. ඉන්ද්‍රිය පහක් තියෙනවා කියලා අපි දන්නවනේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා. භාගතනාති මෙතනදී දේශනා කරන එක ඉන්ද්‍රියක් වැඩපු නිසා භාවිත බහුලීකත කළ නිසා රහතන්හසෙට කියන්න පුළුවන් කියනවා කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං තමයි. එක ඉන්ද්‍රියක්. එක ඉන්ද්‍රියකින් කියන්න පුළුවන් කියන ඔක්කොම. ඉන්ද්‍රිය පහම එක ඉන්ද්‍රියක් දිනු කරන නිසා උනා කියලා කියන්න මේ රහත් උනා කියලා කියන්න පුළුවන්. ඉන්ද්‍රිය පහක් තියෙනවනේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඉන්ද්‍රිය පහම නියෝජනයකට එක ඉන්ද්‍රියක් තියෙනවා. තියෙනවා. ඉතින් භාගතනාසේ වදාලා කතමසේ කස මොකද්ද එකම එක ඉන්ද්‍රිය ඉන්ද්‍රිය පහම නියෝජනය කරන යොමු කරවන. ඒ තමයි පඤ්චේන්ද්‍රියස් ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙම. උසස්ම දේ ශ්‍රේෂ්ඨම දේ අග්‍රම දේ. එහෙම. ඉන්ද්‍රිය පහෙන් අග්‍රම දේ ප්‍රඥා ඉන්ද්‍රිය. භාගතනාසේ වදාලා පඤ්ඤවතෝ භික්ඛවේ අරිය ශ්‍රාවකස්ස ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයාට ප්‍රඥා ඉන්ද්‍රියෙන් යුතු ආර්ය ශ්‍රාවකයාට තදන්වයා සද්දා සංඨාති. ඒ ප්‍රඥාවට අනුව යන ප්‍රඥාවට අනුරූප වූ සද්දා ඉන්ද්‍රිය පීඨනවා කියනවා. තදන්වයා විරිය සංඨාති. ඊට අනුරූප වීරියත් ඉන්ද්‍රියක් වශයෙන් පීඨනවා කියනවා. තදන්වයා සති සංඨාති. ප්‍රඥාවන්ත කෙනාට ඒත් එක්ක සීය පීඨනවා කියන ඊට අනුරූපව. තදන්වයෝ සමාධි සංඨාති. ප්‍රඥා ඉන්ද්‍රිය ලැබීමත් සමග ඊත් එක්ක යන ඊත් එක්ක පිහිටන ඊට අනුරූප සමාධියත් ඉන්ද්‍රියක් වශයෙන් පිහිටනවා කියනවා. ඉතින් ඒක නිසා එකම එක ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කිරීමේ අරහත්ත්වයටපත් වුණා කියලා අරහත්ත්වයටපත් වූ ක්ෂීණාස්ත්‍ර භික්ෂුවකට අරහතේ ප්‍රකාශ කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ පුබ්බාරාම සූත්‍රයේ දේශනා කරනවා. ද්විතීය පුබ්බාරාම සූත්‍රයේදී කොමකට පිනසන්නස දේශනා කරන්නේ? ද්විතීය පුබ්බාරාම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දෙකකින් කියන්න පුළුවන් කියන දේ. ඉසල කිව්වේ එක ඉන්ද්‍රියකින්. මේ ද්විතීය සූත්‍රයේදී කියනවා ඉන්ද්‍රිය දෙකක් වැඩ වුණ නිසා අරහත්ත්වය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඒක ප්‍රඥා ඉන්ද්‍රිය ළඟට ඊළඟට යටින් තියෙන්නේ මේක තියෙනවා. ඒ තමයි අරියායච පඤ්ඤා අරියායච විමුක්තිය. ප්‍රඥා ඉන්ද්‍රිය ආරේ මුක්තිය. දැන් මෙතන විමුක්තිය කියලා මෙතන භාගතුනාසේ වදලා යාහිස බික්කේ අරියා පඤ්ඤා තදස පඤ්ඤේන්ද්‍රියං. ආරේ ප්‍රඥාව කියන්නේ මේ ප්‍රඥා ඉන්ද්‍රියයි. යාහිස බික්කේ අරියා විමුක්ති. ආරේ විමුක්තිය කියන්නේ තදස සමාධි ඉන්ද්‍රියං. සමාධි ඉන්ද්‍රියයි කියනවා. සමාධි තුල අර
විමුක්ත වූ ස්වභාවයක් තියෙනවා, නිදහස් වූ ස්වභාවයක්. විනී ලෝකේ අවිජ්ජා දෝමනස්සං, අවිජ්ජා දෝමනස්සින් තොර ස්වභාවයක්. විචේ කාමෙහි විචකුසලෙහි ධම්මේ ඇයි සමාධි ස්වභාවය. ඒ ප්‍රඥාව සමාධිය දියුණු කිරීමෙන් මේ අරහත්ත්වයට පත් වුණා භික්ෂුව. එහෙමයි. භව සංයෝජන නැති කළා. මේ කැලවිත කරලා ඉවරයි. සමති දර්ශනාසෙන් දර්ශනේ අරහත් විමුක්ති ඥාන දර්ශනේ ලැබනවා කියනවානේ. එහෙමයි. දැන් සමාධිය ඉදිරි කිරීම සමත සමාධියනේ, සමති සමත භාවනාවනේ. එහෙම. ඒක ප්‍රඥා ඉදිරි කිරීම විදර්ශනා භාවනාව තියෙන. එහෙම. ඉතින් ඒ දෙක සමතයයි විදර්ශනාවයි. දෙකකින් කියන්න පුළුවන් කියන විදිහට. ඒක ඉන්ද්‍රිය දෙකකට යොමු කළාම ප්‍රඥා ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය බවට පත් වෙනවා. සමත භාවනා විදර්ශනා භාවනාව. එහෙම. සමතේ වැඩුවම හිත වැඩෙනවා කියනවා. රාගයෙන් හිත නිදහස් වෙනවා. විදර්ශනා වැඩුවාම එතන ඇත්තටම සමාධි ඉන්ද්‍රිය. එහෙමයි. විදර්ශනාව ප්‍රඥා ඉන්ද්‍රිය. විදර්ශනාව වැඩුවාම මේ ප්‍රඥාව වැඩෙනවා. එහෙමයි. ඒ තුල අවිද්‍යාවෙන් සිත නිදහස් වෙනවා. ප්‍රඥා විමුක්තියත්, චේතෝ විමුක්තියත් නිරහතන් වහන්සේ ලබා ගන්න නිසා. එහෙමයි. ඊළඟ තතිය පුබ්බාරාම සූත්‍රයේදී පින්නා ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ මේ කරුණමයි ඉන්ද්‍රිය හතරක් නිසා අරහතේ ප්‍රකාශ කරනවා කියන සමහර මේ රහතන් වහන්සේ වික්ෂණ වහන්සේලා ඒක එකකින් කියනවා නම් ප්‍රඥා ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රිය දෙකකින් අරහතේ ප්‍රකාශ කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි අවසානයේ ඉඳලා පෙළගහන්නේ නේ එහෙම අවසානයේ ඉඳලා මෙතන හතරම කියනවා එහෙම හතර කියනවා මොකද්ද වීරියයි සතියයි සමාධියයි ප්‍රඥාවයි වීරීන්ද්‍රියයි සතීන්ද්‍රියයි සමාධීන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි සද්ධා වෙතනදි කියවෙන්නේ මුලින්ම තිබුණේ ප්‍රඥාව තියෙනවා කියන්නේ සද්ධා පිහිටනවා කියලා. පිහිටනවා. ඉතින් මේ තතිය බුබ්බාරම සූත්‍රයේදී භාගතුන දේශනා කරන්නේ ඉන්ද්‍රිය හතරක් වැඩුණ නිසා රාත්‍ය ප්‍රකාශ කරනවා කියලා. ඒ ඉන්ද්‍රිය හතර තමයි වීරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. චතුත්ථ පුබ්බාරාම සූත්‍රයේ හතරක් තියෙනවා. හතර වෙනි එකේදී භාගතුන් වහන්සේ වදාන්නේ ඉන්ද්‍රිය පහ. මිගාරමාතු ප්‍රසාදේ පුරවරාමේදී වදාලා. එහෙමයි. ඉන්ද්‍රිය පහම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහම වඩපු නිසා අරහත ප්‍රකාශ කරනවා කියලා අපි ඒක කලින් සාකච්ඡා කළා. පින්ඩෝල සූත්‍රයේ අර මේ ඉන්ද්‍රිය ධර්ම තුනක් වැඩිමින් අරහතට පත් වෙනවා කියන කාරණාවනේ සඳහන් වෙන්නේ. දැන් අපි මේ පුබ්බාරම සූත්‍ර තුනේදී ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය නිසා අරහතේ ප්‍රකාශ කරනවා කියලා ඉගෙන ගත්තා. මේ සාකච්ඡා කළා. ဒုတိය පුබ්බාරම සූත්‍රයේදී ප්‍රඥා ඉන්ද්‍රියත් සමාධි ඉන්ද්‍රියත් නිසා කියලා. තතිය පුබ්බාරම සූත්‍රයේදී ඉන්ද්‍රිය හතරක් නිසා ඊට පස්සේ චතුත්ථයේදී ඉන්ද්‍රිය පහම නිසා. ඉන්ද්‍රිය තුන කියෙන්නේ නැහැනේ. ඉන්ද්‍රිය තුනක් වඩලා රහතට පත්චිච්ච රහතන් වහන්සේ නම මුල් කරගෙන මේ ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ තමයි පින්ඩවල මහරහතන් වහන්සේ. එහෙම. පින්ඩවල මහරහතන් වහන්සේ පින්ඩවල භාරද්වාජ මේ රහතන් වහන්සේ අරහත්ත්ව ප්‍රකාශ කරනවා. එහෙම. භික්ෂුන් වහන්සේලා අභියස ඉදිරි. ඉපදීම ශය වුණා බඹසර වාසී නෙම වුණා කලුත්ත කළා. කළා කියලා. ඒතොර අනිත් භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලා භාගතුන් වහන්සේගෙන් අහනවා මේ කිනුකෝ බන්ති අත්වසන් සම්පස්සමානෝ මේ කුමන අර්ථයක් දැනගෙන ආයස්මත පින්ඩවල භාරද්වාජයන අඤ්ඤාභ්‍යාගත. එහෙම. අරහත්ත්ව ප්‍රකාශ කළේ කොහොමද කියලා අහනවා. කිනා જાති ඉපදීම ශේකලා උචිතම් බ්‍රහ්මචරියං කදං කරණියන් නාපරං ඉත්තාය පජානාති කියලා මේ අරහතේ ප්‍රකාශ කළේ කොහොමද කියලා. අන්න ඒ වෙලාවේ භාගතුන් වහන්සේ වදාලා පින්ඩෝල බාරද්දාජ ස්වාමීන් වහන්සේ අරහතේ ප්‍රකාශ කළේ ඉන්ද්‍රිය තුනක් වැඩීම නිසා කියලා. තින්නම් කෝපන බික්කව ඉන්ද්‍රියනම් භවිතත්ත බෞලීක තත්ත කියලා භාගතුන් වහන්සේ වදාලා පින්ඩෝල බාරද්වාජන බික්කුණ අඤ්ඤාභ්‍යාගත. අරහතේ ප්‍රකාශ කළා මොනවාද ඉන්ද්‍රිය තුන? ඒ තමයි කියනවා සති ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි. එහෙම සද්ධාවත් වීරියත් නැතුව තුනක ඉන්ද්‍රිය තුනක් මොනවාද සතියත් සමාධියත් ප්‍රඥාවත් කියන ඉන්ද්‍රිය තුන කියනවා. එහෙම සති ඉන්ද්‍රියස සමාධි ඉන්ද්‍රියස පඤ්ඤා ඉන්ද්‍රියස සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය එන ඉන්ද්‍රිය තුන විශේෂයෙන් ප්‍රගුණ කරන නිසා මේ පින්ඩවල බාරජ්‍ය ස්වාමීන් වහන්සේ අරහතේ ප්‍රකාශ කළා කියනවා. ඒත් අපි දන්නවා භාගතුන් වහන්සේ වදාළානේ ඒතර ප්‍රඥා ඉන්ද්‍රියෙන් විතරක් කියන්නත් පුළුවන්. එහෙම. එතකොට සද්ධාව පීඩනවා. සද්ධාව නැතුව නෙමෙයි සද්ධා ඉන්ද්‍රිය ඒත් එක තියෙනවා. විරින්ද්‍රියක් තියෙනවා. සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය තියෙනවා. ඒ වගේ දැන් බ්‍රාහ්මණයා වගේ බ්‍රාහ්මණයෝ ඇත්තටම ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන වෙන්න ඕන. එයාට සද්ධාවක් තිබෙන්නේ නැහැ බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනා කරන්නවත් නේ. ඔව් අර ප්‍රඥා ඉන්ද්‍රිය පීඩති අර ඔක්කොම ඒත් එක පීඩනවනේ. පීඩනවා. එබඳු ස්වභාවයක් වුණා බ්‍රාහ්මණයාට බුද්ධි සඳහා හේතුනේ නේ. ඔව්. අග්‍රදේ ශ්‍රේෂ්ඨ දීපීඨ. එහෙම. දැන් මේ පින්නවල බාරජ ස්වාමීන් වහන්සේ මේ සිහියත් සමාධියත් ප්‍රඥාවත් කියන තුනයි. මුල් වෙලා
මේ අරහතේ ප්‍රකාශ කරන ඒත්කින් වීරිය පිහිටනවා සද්දා පිහිටනවා මොනිටි ඉන්ද්‍රිය පහම වැඩෙනවා ඉතින් එහෙම ඒ විදිහට තමයි මේ ඉන්ද්‍රිය ගැන භාගතුන් වහන්සේ ඉන්ද්‍රිය වැඩිම ගැන දේශනා කරලා තියෙනවා එහෙමයි අවසානට පින්නස් වහන්ස ඒ පින්ඩෝල සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අහනවා නේද මහණනි මේ ඉන්ද්‍රිය තුන කුමක් අවසානයේ කොට ඇත්තාහොද එහෙමයි ක්ෂය කිරීම අවසාන කුමක් ක්ෂය කිරීම අවසාන කරලා තියෙන්නේ කියලා එහෙමයි ඒ ප්‍රඥා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ටික ඉමානිච බික්කවේ තියෙන ඉන්ද්‍රියනි කිමන්තානි කය මොකද්ද කියනවා මේකේ අවසානේ එහෙම කයන්තානි කියනවා ගෙවි යාමයි කියනවා කිස්ස කයන්තානි කුමක ගෙවි යාමද කියනවා ජාති ජරා මරණස්ස ඉපදීම වයසට යෑ මරණයේ ගෙවි යාමයි කියනවා මේ ඉන්ද්‍රිය තුන වැඩිමෙන් සිදු වුනේ ජාති ජරා මරණ කයන්තං ජාති ජරා මරණ අවසන් කොට යැති කෝ භික්කවේ සම්පස මාන ඉපදීමත් වයසට යෑමත් මරණයට පත්වීමත් අවසන් වීම දැනගෙන පින්ඩෝල බාරජ්ජාද ස්වාමීන් වහන්සේ අරහත්ත්වේ ප්‍රකාශ කළා කියනවා ඉපදීම ෂය වුණා වසර වාසය නිම වුණා එහෙමයි මේ කලයුත්ත කළා නිවන මඟ සම්පූර්ණ කළා මේ මතු කලයුතු දෙයක් නැහැ නේ කියලා අපි කතා කළේ එක ඉන්ද්‍රියක් වැඩීමෙන් මේ නිවන් මඟ සම්පූර්ණ වෙනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා ඊ බුදු දේශනාව පඨම පුබ්බාරාම සූත්‍රය ඊට පස්සේ ඉන්ද්‍රිය ඒ ප්‍රඥා ඉන්ද්‍රියයි ඒ ප්‍රඥා ඉන්ද්‍රිය ඇති කණිත ඉන්ද්‍රිය හතරම වැඩෙනවා කියලා දේශනා කරනවා ඊළඟට ඉන්ද්‍රිය දෙකක් වැඩීමෙන් මේ කෙනෙක් අරහත්ත්වයට පත් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා ප්‍රඥා ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ඊළඟට සමත භාවනාව විදර්ශනා භාවනාව කියන එක කියලා පැහැදිලි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හතරක් කියන්නේ මේ පින්ඩෝල සූත්‍රයේ සඳහන් වුණ ඉන්ද්‍රිය තුනක් දියුණු කිරීමෙන් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් ඒ තමයි ප්‍රඥා ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය කියන්නේ එහෙමයි අර මේ තුන්වෙනි පුබ්බාරාම සූත්‍රයේදී සඳහන් වුණ ඉන්ද්‍රිය ධර්ම හතරක් වැඩිමින් අරහත්ත්වය භික්ෂුවක් සාක්ෂාත් කළා කියලා ප්‍රතිඥා දෙන්න පුළුවන් කියලා එහෙමයි ඒ ඉන්ද්‍රිය හතර වුණේ සතින් විරි ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියන හතර. ඊළඟට පින්නස්සන්න අපිට මොන ගැහෙනව නේද? ඊටාම ලස්සන දේශනාවක් ආපන සූත්‍රය. එහෙමයි පින්නස්සන්න. ඊටාම වැදගත් ඊටාම ලස්සන දේශනාවක් පින්නස්සන්න අපිට කියලා දුන්නොත් ගොඩක් පිං. අවසරයි පින්නස්සන්න අංග ජනපදයේ භාගතුන් වහන්සේ වැඩෙද්දී ආපන කියන නියම් ගමේ අංග රටේ අංග ජනපදයේ මේ සාරිපුත් මහ රහතන් වහන්සේ අහනා භාගතුන් වහන්සේ යෝසු සාරිපුත් අරිය ශාවකෝ සාරිපුත් යම් ඒ ආරි ශ්‍රාවකී තථාගතේ ඒකාන්ත ගතෝ භාගතුන් වහන්සේ ගැන ඒකාන්ත පැහැදීමට ආවද අභිප්පසන්නෝ හොඳටම ගහම් ගැඹුරින්ම පැහැදුනාද අපිනුසු තථාගතේවා තථාගත සාසනේවා කංකේවා විජිකේචේවා ඒ විතර භාගතුන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදුණු කෙනා භාගතුන් වහන්සේ ගැන සැක කරයිද කියලා අහනවා. භාගතුන් වහන්සේගේ අනුශාසනාව සැක කරනවද කියලා අහනවා. විචිකිච්ඡා කරනවද කියලා. සාරිපුත්තන වහන්සේ වදාලා ඒ යෝසෝබන්ති ආර්ය ශ්‍රාවකෝ තථාගත ඒකාන්තගතෝ. යම් ආර්ය ශ්‍රාවක කෙනෙක් භාගතුන් වහන්සේ ගැන ඒකාන්ත පැහැදීමකට ආවද? අභිප්පසන්නෝ හොඳට පැහැදුනාද? නසෝ තථාගත තථාගතේවා තථාගත සාසනේවා කංකේවා විචිකිච්ඡය. තථාගතයන් වහන්සේ ගැනවත් තථාගත බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ගැනවත් මේ ශාසනය ගැනවත් සැක කරන්නේ නැහැ කියලා සාරිපුත්තන වහන්සේ වදාළා. විචිකිච්ඡා කරන්නේ නැහැ. විචිකිච්ඡා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න සදහැවත් ආර්ය ශ්‍රාවකයාගේ නිවන් මඟ ඉන්ද්‍රිය ධර්ම මේ නිවන් මඟ පුහුණු වෙන විදිය සද්ධාවන්ත කෙනාගේ ජීවිතේ යන්නේ කොහොමද කියලා මේ ටික උතවරලා දෙනවා. භාගතුන් වහන්සේ ඉදිරියේ පවසනවා. එහෙම. සාරිපුත්තන වහන්සේ පවසාව දාලා භාගතුන් වහන්සේ සමීපේ මෙන්න මේ විදියට සද්දසහි බන්තේ අරිය ශාවකස්ස ඒතම් පාටිකංකා ශ්‍රද්ධාව තමන්ගේ හිතේ හටගත්තද භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහගත්තද ඒක නා මේ කැමති වෙන්න කියන මොකද්ද වීරී කරනවා කියන එක හරි ලස්සන වචන යන් ආරද්ද විරියෝ විහරිස්සති පටන්ගත් වීරිය පටන් ගන්නවා කියන මොනටද අකුසලානන්දම් මන පහනයි කුසලානන්දම් මන උපසම්පදායි අකුසල් බැහැර කරන්නත් කුසල් උපදවන්නත් එතකොට ඒ සාරිපුතන වාසේ වදාළ යාහිස්ස බන්තේ විරියන් තදස විරීන්ද්‍රියන් ඒ ආරම්භෙන්නේ විරීන්ද්‍රියයි කියනවා අකුසල ධර්ම ප්‍රහාණය කරන්න කුසල ධම් උපදවා ගන්න දැඩි තාම අත් නොහරින වීරියක්
පැවැත්වීම නේද? දැන් අපි දැන් මේ කලින් සූත්‍රවලදී මේ දැන් කතා කළා අපි ප්‍රඥා ඉන්ද්‍රිය තමයි අග්‍ර කියලා. ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටද්දි කියන වරකම පිහිටන්නේ. එහෙනම් දැන් ප්‍රඥා ඉන්ද්‍රිය මුල් වෙලා තමයි මේ පහ දෙන්නේ. ශ්‍රද්ධාව. එන වීර්ය කරන්නේ ඒ මුල් වෙලා. එහෙම. ත්‍රිත්‍ය ඒ ආරම්භයේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ධර්මය ආපු කෙනා සම්මාදිටිට එමත් එක්ක භාග්‍යවතුන් වහන්සේ කියන නොසැලෙන පෑදීමට එනවා. ඒත් එක්ක ඊට අනුව යන ඔන්න මේ යා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදාගෙන දැන් වීර්ය කරන්න ගන්නවා. මේ දේශනාවේ තියෙනවා සන්නස මේ බුදුරජාණන් වහන්සේ මේ විශිෂ්ට ඥාණයෙන් දේශනා කරන ප්‍රාතිහාර්ය සහිතවම දේශනා කරන හේතු සහිතවම දේශනා කරන ධර්මයේ ගැන මේ ඔබට මේ මගේ අනුශාසනාව කරන්න පින්වත් මහණනි කියන්නේ මාගේ අනුශාසනාව කළ යුතුයි ඔබ අවවාදයේ පිළිපැදිය යුතුයි පිළිපැදින්න කියලා කියනවා. ඔබට සතුටක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාක්ඛාතයි කියලා ඔබට සංඝයා සොපටිපන්නයි කියලා ශ්‍රද්ධාව ඇති කරගන්න සතුට සොම්නස ඇති කරගන්න ඔබට ඒකම මේ මහා රුකුලක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාන. එහෙමයි. ඉන්නතර වීරීන්ද්‍රී ඒ විදිහට වීරියෙන් යුතු කෙනා භාග්‍යවතුන් වහන්සේ මේ සාරිපුතන වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පවසන යායිස බන්තේ විරියන්ත තදස විරීන්ද්‍රිය සද්දස්සහි බන්ති අරිය ශාවකස්ස ආරාධ විරියස්ස ශ්‍රද්ධාව භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදාගත්තු ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා පටන්ගත් වීරියෙන් කටයුතු කරද්දී ඊළඟට ඒත් එක්ක මෙයාට ලැබෙන දේ මොකද යන් සතිමා භවිස්සති සතිඉන්ද්‍රිය ලැබෙනවා කියනවා පරමේන සතිනේපක් කියන සමන්නාගතෝ චිරකතම්පි චිරබාසිතම්පි පරම සිහිය කලින් කළ කී දෑ සිහිපත් මතක් කරන්න පුළුවන් අවස්ථාවට උචිත ප්‍රඥාව යුතු සිහිය පිටිනා සරිතානුස්සර යාහිස බන්තේ සති අන්නේ සිහිය සතිඉන්ද්‍රියයි කියන ශ්‍රද්ධාවන්ත කෙනා වීරීන්ද්‍රිය සතිඉන්ද්‍රිය අන්න වැඩෙනවා. සද්දස්සෙහි බන්ති අරිය ශාවකස් ආරාධ්‍ය විරියස් උපට්ඨිත සතිනෝ ඒතම් පාටිකංකම්. එතන ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මයේ ඇසරෙද්දී වීරිය කරලා සීය ලැබලා උපට්ඨිත සති සීය ලැබුණාට පස්සේ ඊළඟට ඒත් එක ලැබෙන්නේ මේක මොකන්ද? සමාධිය. සමාධිය කියනවා. මොකද්ද ඒ සමාධිය? යම් වොස්සක් ආරම්භණම් කරේත්තා. නිවන අරමුණු කරගෙන. ලබති ලබිස්සති සමාධිය. නිවන අරමුණු කරගෙන සමාධිය ලැබෙන්නේ ලබිස්සති චිත්තසේකගතං. සිතේ එකඟ බව ලැබෙන්නේ කියනවා. යෝහිස්ස බන්තේ බන්තේ කියන්නේ ස්වාමීනි කියනනේ. සාරිපුතන වහන්සේනේ පවසන්නේ. ස්වාමීනි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තදාස සමාධින්ද ඒ තමයි සමාධින්දරි කියනවා. එහෙම. ඉතින් බලන්න දැන් ධර්මය අහලා භාග්‍යවතුන් වහන්සේ අවබෝධය අදාගත්තු සද්ධාන්ත ශ්‍රාවකය ශ්‍රද්ධාවෙන් ඉද්දී වීරිය වීරී කරනවා. ඊට වීරී ඉන්ද්‍රිය හටගන සති ඉන්ද්‍රිය සමාධින්දියට ඊට පවසන සද්දසයි බන්ති අරිය ශාවකස්ස ආරද්ධ විරියස්ස උපට්ඨිත සතිනෝ සමාහිත චිත්තස්ස ඒතම් පාටිකංකං. මොකද්ද මෙන්න මේ දේ කැමති වෙන්නේ කියනවා. යං ඒවං ජානිස්සති අනමතග්ගෝ යං සංසාර. මෙන්න මේ දේ දැනගන්නවා කියනවා. මේ සසර අනමතග්ගයි අනවරාග්‍රයි. ආරම්භක අපි කලින් ධර්මයෙන් අහලා තිබුණාට ඒක තමන් ප්‍රඥාවෙන්ම දකිනවා. දකිනවා. පොබ්බාකෝරින පඤ්ඤායති කියලා තියෙන්නේ. අවිද්‍යා නිවරණ සත්තාන තණ්හා සංයෝජන. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා. සන්දාවතං සංසරතං. කෙරවලක් නැහැ. අවිද්‍යායත් වේ තමෝකය සසීස විරාග නිරෝධ. ඉතින් ඒ මේ විදිහට කටයුතු කරන් යද්දී සද්ධා විරිය සති සමාධි මේ ප්‍රඥා ඉන්ද්‍රිය සම්පූර්ණ වෙනවා. අවිද්‍යාවම ඉතුරු නැතුව නැති වෙනවා. අවිද්‍යායත් වේ තමෝකයස්. ඝන අන්ධකාරය අවිද්‍යාව නම් වූ ඝන අන්ධකාරය අසීස විරාග නිරෝධ. ඉතුරු නැතුව නැති වෙලා යනවා. අරහත්ත්වයටපත් වීමෙන් මොකද දැනෙන්නේ? ප්‍රඥාවට දැනෙන්නේ සාන්ත මේතම් පදං. සාන්තයි කියන මේ ස්වභාවය. ප්‍රණීත මේතම් පදං. ප්‍රණීතයි කියන මේ ස්වභාවය. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය. එහෙමයි. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීම. අවිද්‍යා ගණාන්ධකාරී ඉතුරු නැතුව නිරුද්ධ වීම. ඒ තමයි කියන යදිදන් සබ්බ සංඛාර සමතු. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. සබ්බූපදී පටිනිස්සග්ගෝ. සියලු කෙලෙස් සහිත කර්ම සංසිඳී යෑම. පටිනිස්සග්ග. දුරිම දුරු වීම. තවදුරටත් විස්තර වෙනා තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාවගේ ගෙවි යාම විරාගේ නොයල්ම නිරෝධෙන් යල්ම නැතිවීම නිරුද්ධ වීම අමාමා නිවන. මේ සාරිපුතන වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පවසන යාහිස්ස බන්තේ පඤ්ඤා තදස පඤ්ඤේන්ද්‍රියම්. ඒ අවබෝධය. අන්නේ අවබෝධය ඒක ප්‍රඥා ඉන්ද්‍රියයි කියලා. විතර බලන්න විතර යරහතරේ පතේදී ප්‍රඥා ඉන්ද්‍රිය සම්පූර්ණයි. සකසෝ බන්ති අරිය ශාවකෝ ඒවම් පදහිත්වා ඒවම් සරිත්වා දැන් මේ මාර්ගේ වඩ බෙදී කියන්නේ. එහෙම. සරෝමයා හුවේ මේ තථාගත ශ්‍රාව මේ ශාසනය ගැන
අදහා ගැනීමට ඒකාන්ත පැහැදීමට ආපු කෙනා ශාසනය ගැන සැක කරනවද කියලා. එහෙමයි. සැක කරන්නේ නැහැ කියලා කිව්වා. මම මේක පුරුදු කළොත් මට ප්‍රතිඵල ලැබෙයිද ආදී වශයෙන් සැකයක් බුදුරජාන් වහන්සේගේ සද්ධා තථාගතස්ස බෝධි බුදුරජාන් වහන්සේගේ අවබෝධය දැහැවට පස්සේ සැකයක් සැකෙන්නේ නැහැ යාට. මේක අර නිවදයක් වගේ මේ මේ දහමක් යා දකින්නේ නේ අර දස ද්විතීය දස බල සූත්‍රයේ තියෙන්නේ. එහෙමයි. ඒක යා පුරුදු පුහුණු කරගන්න මහන්සි ගන්නවා වීරි. පළවෙනි එයා වීරි කරනවා නේ. වීරි කරනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. සිද්ධ වෙන දෙයක්. අකුසල් දහනය කරන්න, අකුසල් දිනු කරන්න. එහෙමයි. ඒ වීරිවන්ත කෙනාට ඊළඟට පිටින්නේ සිහිය. ඒ දෙක පිටනවා සිහිය. මොනවාද සද්දා වීරිය සිහිය. සිහිය. ඊට පස්සේ ආට පිට මේ එයාගේ හිත සමාධිමත් වෙනවා. ඉත සමාහෙද සිතින් යථාර්ථය දකිනවා මේ අවිද්‍යාවෙන් ඇහිලා තණ්හාවෙන් මැදිලා මේ දීර්ඝ කාලයක් කියලා ආරම්භයක් නොපෙනෙන කාලයක් මේ සසරේ ඇවිල්ලා තියෙනවා. මේ මේ අවිද්‍යාව විතර නැතුව නිරුද්ධ වීමෙන් බීමක් ඇද්ද ඒක හරි ප්‍රණීතයි ඒ නිර්වාණය ඒ ශාන්තයි සියලු කෙලෙසින් දුරු කිරීම සියලු උපදීන්ගේ දුරවීම ශාන්තයි ප්‍රණීතයි කියලා ප්‍රඥාව ලැබෙනවා. එහෙමයි. අවබෝධය යථා ස්වභාවය. ඇත්තට මෙතන දුක්ඛාරිය සත්‍ය පිළිබඳ අවබෝධය, දුක්ඛ සමුදය පිළිබඳ අවබෝධය, දුක්ඛ නිරෝධය පිළිබඳ අවබෝධය, නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කරෙහි තියෙන අවබෝධය තමයි එතන ලැබන්නේ නිසාන්. ඉතින් මේ සාරිපුත්තන් වහන්සේ භාගතුන සමීපේ වදාරනා විදිහට පවසනවා. ඒ විදිහට ආර්ය ශ්‍රාවකයා එවන් පදහිත්වා පදහිත්වා එවන් සරිත්වා සරිත්වා කියන්නේ මේ විදිහට වීරිය කරලා කරලා එවන් සරිත්වා සරිත්වා කියන්නේ මේ විදිහට සී කරලා සය පවත්තලා පවත්තලා එවන් සමාධිත්වා සමාධිත්වා කියන්නේ දිගින් දිගට වීරිය කරලා දිගින් දිගට සිය පවත්තලා සමාධිත්වා දිගින් දිගට සමාධිය වඩලා එවන් පජානිත්වා පජානිත්වා ඒතර ප්‍රඥාවත් වැඩිලා එහෙම සෝතාපන්න ශ්‍රාවකත්වයේ සිට අරහතේ දක්වා ප්‍රඥාව වැඩෙනවනේ ඒවන් පජානිත්වා පජානිත්වා මේ විදිහට දැනගෙන මා සම්පූර්ණ දැනීමට ආවට පස්සේ ඒවන් අபிසද්ධාති ඒත් එක්ක ගැඹුරින්ම අபிසද්ධාව කියන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධය ඒකාන්තයි කියලා අபிසද්ධාවට පැමිණෙනවා පරිපූර්ණ සද්ධාවට එහෙමයි ඒ රාතන් වහන්සේ ඉමේකෝතේ ධම්මා ඒ හිතනවල ඉමේකෝ ඒ රාතන් වහන්සේ කල්පනා කරා ඒ ඉමේකෝතේ ධම්මා යේමේ පුබ්බිව සුතාවහේසු ඉස්සරවම ශ්‍රුතයෙන් ඇති කරගත්තු ශ්‍රද්ධාවත් එහෙමයි එහෙමයි මං කලින් මේක අහලා තියෙනවා අහලා තියෙනවා සුතෙන් අහලා තියෙනවා තේ තේ ඉදානි අහං ඒතරහි කායනජ පුසීත්වා විහෙරාමි මෙන්න මේ දේවල් මං දැන් වන්න කයින් ස්පර්ශකට වාසය කරනවා එයා අදකිනවා තමන්ගේ මේ විඳින් වලින් සංඥා වලින් හඳුනාගෙන නිකලස් බව අදකිනවා කලින් අහලා තිබුණේ එහෙම එතකොට පඤ්ඤායච අතිවිජ්ජ පස්සාමි ඒ වගේම නූනිනුත් විනිවිද දකිනවා ඉතින් භාගතුනාසේට මේ සාරිපුතන වාසේ පවසනවා යාහිස බන්තේ සද්දා තදස් සද්ධිත්‍යං ඒ විදිහටදී තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණත්වයට පත් වීමේ පැවසෙන්නේ මොකද මේ රහතන් වහන්සේ කිනේ මේ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ එතකොට මේ මොනවාද තණ්හාව ගෙවි යන්නේ මොනවාද විරාගය නිරෝධ නිවන අමාමා නිවන සම්පූර්ණ කරන්නේ එතකොට සැපේගෙන තිනවා මේ භාගතුන් වහන්සේ වදාලා සුත ධම්මස පස්සත සුඛා විරාගතාලෝකේ. මේ අහපු ධර්මයේ තමාතුගේ අධ්‍යක්ීමක් වශයෙන් දකිද්දි ඒක සැපයක් කියලා. සුඛෝ යක දුට්ටස සුත ධම්මස පස්සත. ඉතින් අම්බය පජ්ජන් සුඛං ලෝකේ. එහෙම අනුභූතේ සසයම. එතකොට මේ සැපේගෙන තියෙන තරහනගෙනීම සැපයක්, ප්‍රාණින් දිස්සනගෙනීම සැපයක්. ඒ සැප අතර දැන් අපි අමාමා නිවන සැපයක් අසීමානස යෝනේ ඒ තමයි පරමංශකම්. ඒ අතර තමයි තියෙන්නේ මේ සුත ධම්මස පස්සතු. සුකෝ විවිකෝ තුට්ටස්ස සුත ධම්මස පස්ස. තමන් අහපු දේ ශ්‍රවණය කර ශ්‍රවණය කළ දේ තමන්ම දකින්නේ නැපයි කියනවා. එතන දැන් මේ ප්‍රඥාවන්ත ප්‍රඥාව සම්පූර්ණ වුණු ආර්ය ශ්‍රාවකයා ඒ රහතන් වහන්සේ මහා සැපයක් ලබනවා. ඒත් එක්ක මේ භාගතුන් වහන්සේ අවබෝධය ඒකාන්තයි කියලා සද්ධායින්දි සම්පූර්ණ කරනවා. සම්පූර්ණ මේ අනුක්‍රමයෙන් මේ නිවන් මාර්ගයේ වැළෙන ආකාරය මේ ඉන්ද්‍රිය ධර්මයන් පූර්ණත්වයට පත් වෙන ආකාරය ගැන හරි ලස්සනට මේ දේශනාවේදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හැම වෙලේදී ප්‍රකාශ කරන්නේ. දැන් මේ දේශනාවට කලින් අපි සාකච්ඡා කළා මේ ප්‍රඥා ඉන්ද්‍රිය මේට අග්‍රයි කියලා මුල් වෙනවා කියලා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන කෙනාටයි ඊට අනුව සද්ධාව, වීරිය, සති සමාධි පීඩන්නේ කියලා. ඉතින් ඉස්සරවම අපි අර ශ්‍රුතයෙන් ඒක ලෞකික සම්මාදිට්ඨියට අයිති වෙන්නේ. එහෙමයි. ශ්‍රුතයෙන් ඇති කරගත්තු ශ්‍රද්ධාව කර මුලින්ම ඇහිවේ මේ අපි ශ්‍රද්ධාවට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවට
මේ අදහා ගැනීමකට පත්වෙච්ච කෙනා තථාගත ශාසනය සැක කරන්නේ මේ ප්‍රතිපත්තිය දුනහම ඵල ලැබෙවිද කියලා සැකයක් එයාට නැහැ කියන. එයා පුරුදු කරන්න පටන් ගන්නවා වීරියෙන්. එහෙනම් ඒ සද්දාපව එන්නේ සමාධිටිට පැමිණීමෙන්මයි. එහෙමයි පැමිණීම. භගතනාහි ධර්මය අහලා සමාධිටිට පැමිණීම කෙනාට ඒ සද්දා හට ගන්නවා. එහෙමයි. ඒත් එක ධර්මාගය පුහුණු වෙලා ප්‍රඥාව සම්පූර්ණ වුණාට පස්සේ මේ අභිසද්ධාව ලැබෙනවා කියලා මෙතන කියවෙනවා. අභිසද්ධාව කියන්නේ අර සද්දා ඉන්ද්‍රිය සම්පූර්ණයි කියන එක. සද්දා ඉන්ද්‍රිය සම්පූර්ණ. ඉන්ද්‍රිය සම්පන්නයි. ඔව් සද්දා ඉන්ද්‍රිය පූර්ණත්වයට පත්වීම ගැන අර අස්තිපදය උපමා කරගෙන වදාලා චූලහත්තිපද උපම සූත්‍රයේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කර පළමු දේශනාව. එහේ. ඒකෙදී අර මේ වනාන්තරයේ හොඳට මේ ඇතු හඳුනන කෙනා මේ ලොකු අඩියක් දැක්ක ගමන් මේ ඇතෙක් මේ ලොකු මතා කියලා නිෂ්ඨාවට යන්නේ නැහැ. එයා හොඳට විමසලා හස්තිය දැකලම නිෂ්ඨාවටපත් වෙනවා. මේ නම් හඳ හස්ති රාජේ කැත් රාජේ කියලා. අන්න ඒ වගේ මේ ශ්‍රද්ධාව පරිපූර්ණත්වයටපත් වෙන ආකාරයේ චෝලහත්ති පදූපම සූත්‍රයේ අවසානයේ රහතන් වහන්සේට තමයි පරිපූර්ණ ශ්‍රද්ධාව පිහිටන්නේ කියලා විස්තර වෙනවා. එහෙමයි පින්නසන්. හොඳයි අපි පින්න ස්වාමීන් වහන්සේ සමගින් උතුම් බුදු දේශනා මෙතෙක් වෙලා කතා කළේ ආපන සූත්‍රයේ ඉතාම වැදගත් ධර්ම කරුණු අපට ඉගෙන ගන්න ලැබුණා. අපට මේ ධර්මමාර්ගයට ප්‍රවේශ වෙන්න ධර්මමාර්ගයට ප්‍රවේශ වෙලා අපි තුළ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න පටන් ගන්න කොහොමද කියලා අපට ඉතාම පැහැදිලිව මේ උතුම් බුදු දේශනාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි මේ උතුම් බුදු දේශනා ඉන්ද්‍රිය ධර්මයන් ගැන සාකච්ඡා කරලා කතා කරලා ඔබ ධර්මයේ ශ්‍රවණය කළ රැස් කරගත්තු මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ඒ වගේම අප සමගින් මේ ධර්මයේ සාකච්ඡා කරන්නට සම්බන්ධ වුණු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට, ඒ වගේම සියලු මහා සංඝරත්නය මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් ශ්‍රද්ධා ධර්ම දාන සමාජික සිරු දෙනාටත් කාර්ය මණ්ඩලයේ සෑම සිරු දෙනාටත් මේ රැස් කළා උදාර පින මේ ඉන්ද්‍රිය ධර්මයන් ජීවිතය තුළ දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්නට හේතු වාසනා වේවා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.